रोड सेफ्टी वर्ल्ड सीरीज 2021 තරගාවලිය ඊයේ දිනේ සිට ආරම්භ වූවා. තරගාවලියේ පළමු තරගය ඊයේ දින පැවැත්වුවේ ඉන්දියා සහ බංගලාදේශ කණ්ඩායම් අතරයි. එම තරගයෙන් ඉන්දියා කණ්ඩායම කඩලු 10ක ඉතා පහසු ජයක් වාර්තා කළා. ලකුණු 110ක ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 10යි පන්දු 1ක් අවසානයේදී කිසිදු කඩුල්ලක් බිඳ නොවැටි ජයග්‍රහණය වාර්තා කළා. අසිය සුපුරුදු ප්‍රවේගකාරී පිටිහරබේ නිරත වූ විරේන්ද්‍ර සේවක් පන්දු 35ක් පමණක් වැය කර නොදවි ලකුණු 80ක් වාර්තා කළ අතර සුපිරි පිටිකරු සචින් තෙන්දුල්කර් පන්දු 26කදී නොදවි ලකුණු 33ක් රැස් කළා. අස් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අද තරග වැදීමට නියමිතයි. මෙම තරගයේද රාත්‍රී 7ට ඇරඹෙනු ඇති. ඒ අනුව සරජ්ජය සුරේ ටීඑම් දිල්සන් උපුල් තරග ඇතුළු ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට්තරු රැසක් අද ක්‍රිකට් පිටියට පැමිණීමට නියමිතයි. තරගාවලියේ සියලු තරඟ චැනල් ලයි නාලිකාව ඔස්සේ නැරඹිය හැකි අතර ඩයලොග් ටීවී චැනල් අංක 104 ඔස්සේද නැරඹිය හැකි. මේ තරගාවලියේ ප්‍රකාශනපත් කෙරුණු තරඟ කාල සටහනයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් දෙවන 20/20 තරගයෙන් ලකුණු 43ක ජයක් වාර්තා කළ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම දින 514කට පසුව ලැබූ පළමු 20/20 තරග ජයග්‍රහණය මේ වන බැවිනි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ පකිස්තාන තරග සංචාරයේදී දසුන් සාරකගේ නායකත්වය යටතේ පකිස්තානය තරග 3ට බිඳුවක් ලෙස පරාජයට පත් කිරීමට සමත් වුණා. අප පකිස්තානයට එරෙහිව තෙවන 20/20 තරගය 2019 ඔක්තෝබර් 9 වනදා පැවති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අද වනතුරු කිසිදු 20/20 තරගයක් ජයග්‍රහණය කර තිබුණේ නැහැ. අප පකිස්තාන තරග සංචාරයේ සිට ශ්‍රී ලංකාව අද තරගයට පෙර 20/20 තරග 9ක් ක්‍රීඩා කර තිබුණා. ඉන් තරග 8ක්ම පරාජයට පත් වූ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. අපේම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.